आई भवान दुवे पुते अदापि उसास पेल जीविद्या विषये दोलह श्रेणी विषय निर्देशितायात् पश्वनेकके अमिनिस आहार मार्ग पद्धति व्यूहय हा कृत्य पिलिबंदव प्रश्नावलियक् साकच्छा करन्नयि यन्ने ओब दन्नवा अपे आहार मार्ग पद्धतिय पद्धतियक् विदियट संविधानय वेनकोट जीवे संविधान मट्टम इगन गन्नकोट ओगुलन्ट मतक ऐति अवयव गन्नक संविधानय वेला तमयि पद्धतियक् निर्माणय उने ඔබට ඒක හොඳට මතක ඇති. අපි ආහාර මාර්ග පද්ධතියත් ඒ විදිහට අවයව කිහිපයක ඒක රාශී වීමෙන් ගොඩ නැගෙන ඉතා උසස් ලෙස සංවිධානය වූ පද්ධතියක්. මෙම අපේ ජීර්ණ පද්ධතියට ප්‍රධාන කොටස් දෙකක් අයිති. එම කොටස් දෙක ආහාර මාර්ග නාලයත් ඒ ආශ්‍රිතව ඇති ග්‍රන්ථිත්. ආහාර මාර්ග නාලය කියන්නේ මුඛයෙන් ආරම්භ වෙලා ගුදෙන් අවසන් වන නාලයක්. ඔබ මේ රූප රාමුවෙන් ඔබට දකින්න පුළුවන් මුඛය අන්නස්රෝතය ආමාශය කුඩාන්ත්‍රය මහාන්ත්‍රය ගුද මාර්ගය හා ගුදේ යන කොටස් වලින් සමන්විත ආකෘතික නාලයක්. අපේ දේහය තුළ මෙහෙම නෙමෙයි තියෙන්නේ. නමුත් මේ ආකෘතිය තුළ ඍජු නාලයක් විදිහට මේක දැක්කිනවා. ඒ වගේමයි මේ නාලයේ ඔබට පේනවා ඒකාකාර නෑ එක කොටසක්වත්. विविध कोटास विविध विष्कांबयान्गेन स्वरूपवलिं पावतिनो पेनवा. ए वगेमै मे नालय अपि सत्त राजधानिये सत्त कोट्टाशयक् लेस मानवयागे आहार मार्ग नालयट विवर देकक् तियेनवा. मुखेहा बुदे लेस मेवन आहार मार्गयक् अति सतुन् हंदुन्वने संपूर्ण आहार मार्गयक् अति सतुन् कियला अपित् ए गणेट अयिति. एतकोट एतर अनित् कोटास् ए कियन्ने मुखे नरंबुनाम अन्नस्रोतय आमाशय ඒ කොටස් ඔබට පේනවා ඇති මේ රූප රාමුවේ විවිධ විෂ්කම්බයන් තියෙනවා. ඒකට හේතුව ඒ කොටස් වලට පැවරිලා තියෙන රාජකාරිය. අපේ ආහාර මාර්ගයේ විවිධ කොටස් විවිධ කෘත්‍යන් ඉටු කිරීම සඳහා උසස් ලෙස විශේෂණය වෙලා තියෙනවා. ඊළඟට මේ රූප රාමුවේ නිල් පැහැයෙන් දක්වන්නේ. නිල් පැහැයෙන් දක්වන්නේ ඔබට පේනවා ඇති කේට ග්‍රන්ථි, අක්මාව, අග්න්‍යාශය ඒ වගේම පිත්තාශයත් මෙතන දක්වලා තියෙනවා. මේවා අතිරේක ආශ්‍රිත ග්‍රන්ථි ලෙසයි හඳුන්වන්නේ. නමුත් පිත්තාශය එහෙම නම් කළා තිබුණාට ඇත්තම පිත්තාශය ග්‍රන්ථියක් ලෙස නම් කිරෙන්නේ නැහැ. ග්‍රන්ථියක් කියලා කියන්නේ යම්කිසි ශ්‍රාවයක් නිපදවලා නිදහස් කළ හැකි ව්‍යුහයක්. ඒත් අපේ ආහාර මාර්ග නාලයට විවෘත වෙන ආශ්‍රිත ග්‍රන්ථි ප්‍රධාන ආකාර තුනයි තියෙන්නේ. ආශ්‍රිත ග්‍රන්ථියක් යනු ආහාර මාර්ග නාලයට බැහැරින් පිහිටා සිට තමාගේම ඌ නාලයක් තුලින් නැත්නම් ප්‍රණාලයක් තුලින් සොකීය ශ්‍රාවයන් ආහාර මාර්ගයේ තුලට නිදහස් කරන ව්‍යුහයක්. ඒතර එවන් ග්‍රන්ථි ආකාර තුනක් පේනවා. පිත්තාශය කියන්නේ ග්‍රන්ථියක් නෙමෙයි කියලා මං කිව්වා. ඒක සරලවම කියනනම් ගබඩා කර තබන ආශයක් විතරයි. අපි ඒක පස්සාකච්ඡා කරනවා. ඊළඟ ප්‍රශ්න විදිහට තියෙන්නේ දුවේ පුතේ මිනිසාගේ ආහාර මාර්ග නාලයට අයත් ප්‍රධාන කොටස් සඳහන් කිරීම. ඔබ ඉහත රූපෙන් දැක්කා කලින් රූප රාමුවේ මේ අනුපිළිවෙලින් මුඛය හා මුඛ කුහරය, අනස්රෝතය, ආමාශය, කුඩාන්ත්‍රය, මහාන්ත්‍රය, ගුද මාර්ගය හා ගුදේ ලෙස කොටස්. මේ කොටස් සඳහන් කිරීමේදී අපේ වගකීම තමයි අනුපිළිවෙල කියන එක සිහියේ තබාගෙන සඳහන් කිරීම. එමක දැන් අන්නස්රෝතය ආමාශය කුඩාන්ත්‍රය වගේ ඒවා සඳහන් කරනකොට එකක් හරි අතරමඟින් මාරු වුණොත් එහෙම ඒකේ අනුපිළිවෙල බිඳ වැටෙන නිසා අපිට විභාගවලදී ලකුණු ලබා ගැනීම අපහසු වෙනවා. ඒ කියන්නේ පිළිතුරේ නිර්වද්‍යතාවයට ගැටලුවක් ඇති වෙනවා. ඒක නිසා මේක විතරක් නෙමෙයි ඕනම පද්ධතියක යම්කිසි ව්‍යුහ අනුපිළිවෙලක් තියෙන වෙලාවට අපි දැනුවත් වෙන්න ඕන ඒ අනුපිළිවෙලින් උත්තරේ ඉදිරිපත් කරන්න. ඊළඟ එක අපි පෙළ රූප රාමයේම කතා කරපේක ආහාර මාර්ග පත්‍යයට ප්‍රධාන අසීක ආශ්‍රිත ග්‍රන්ථි කේට ග්‍රන්ථි යුගල් තුනයි අග්න්‍යාශය අක්මාව. මේ කේට ග්‍රන්ථි යුගල් තුන කියන එක සඳහන් කරන්න ඕන. අග්න්‍යාශය අක්මාව මේ රූප රාමයෙන් දැක්පෙන්නේ අපි ඉස්සෙල්ලා දැක්කනේ ආකෘතියක් විදිහට අපේ ආහාර ජීර්ණ පද්ධතියේ කොටස්. දැන් තියෙන්නේ ස්වභාවිකව අපේ දේහය තුල මේ කියපු අවයව හා ආශ්‍රිත ග්‍රන්ථි සියල්ල සැකසී ඇති ආකාරය. ඔබට පේනවා වම් පැත්තේ
ආශ්‍රිත ග්‍රන්ථි ටික පෙළ ගැස්සලා තියෙනවා දකුණු පැත්තේ ආහාර මාර්ග නාලේ කොටස් ටික පෙළ ගැස්සලා තියෙනවා අපේ එදිනෙදා ජීවිතයට පවා වැදගත් මේ කොටස් විහිදිලා තියෙන හැටි එමගේ මා ස්ථානගත වෙලා තියෙන හැටි අවබෝධ කර ගැනීම අපි දන්නවා මුඛ කුහරේ ග්‍රසනිකාවෙන් පස්සේ අන්නස්රෝතේ ඔබට පේනව ඇති දිගු නලයක් විදිහට සිරස්ව පහළට විහිදෙනවා උරස් කුහරේ තුලින් ගිහිලා උදර කුහරේට පිවිසෙනවා ඉතිරි සියලුම අවයව ඒ කියන්නේ ආමාශයෙන් පසු ඇති ආහාර ජීර්ණපත්ිත ඇති අනෙක් සියලුම අවයව උදර කුහරේ තුලයි ස්ථානගත වෙලා තියෙන්නේ ඒක අපි පැහැදිලිවම අවබෝධ කරගන්න ඕන ඊළඟට අපි පෙර පාඩමේ සතු සදුරුෂ පෝෂණය පෝෂණේ පියවර සමග අපේ ආහාර මාර්ග නාලේ කොටස් සම්බන්ධ කරනවා මේ ප්‍රශ්නෙන් ඒ පිළිබඳ දැනුම විමසනවා ඔබෙන් ඉහත සඳහන් කොටස් ඒ කියන්නේ අර කියපු මුකේ සිට බුදේ දක්වා තියෙන කොටස් සත් සදුෘෂි පෝෂණේ පියවර හා සම්බන්ධ වන ආකාරය ඔබට මතක ඇති සත් සදුෘෂි පෝෂණේ පියවර පහක් ඉගෙන ගත්තා මොනවද මේ අධිග්‍රහණය ජීර්ණය අවශෝෂණය ස්වීකරණය හා පහ කිරීම ලෙස දොර අපේ මුඛය හා මුඛ කුහරය සම්බන්ධ වෙන්නේ අධිග්‍රහණය හා ජීර්ණය කියන පියවර සමග ආමාශය සම්බන්ධ වෙනවා ජීර්ණය හා අවශෝෂණය කරන කියන පියවර සමග ඒ වගේම කුඩාන්ත්‍රය සම්බන්ධ වෙන්නේ ජීර්ණය හා අවශෝෂණය මහාන්ත්‍රය සම්බන්ධ වෙන්නේ අවශෝෂණයත් සමග බුදු මාර්ගය හා බුදය පහ කිරීමත් සමග සම්බන්ධ වෙනවා. ඒත් මේ ප්‍රශ්නේ මේ කරුණු ටික වෙනත් ප්‍රශ්නයක් ආශ්‍රිතව වෙනත් විදිහකට ඔබෙන් මේ දැනුම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව විදිහකට කිව්වොත් මිනිසාගේ ආහාර මාර්ගයේ ජීර්ණ කාර්යය හා සම්බන්ධ වන කොටස් නම් කරන්න. එතකොට මේකෙන් ඔබලාට පුළුවන් විශ්ලේෂණය කරගන්න ඔබට පේනවා මුඛය මුඛ කුහරය ආමාශය හා කුඩාන්ත්‍රය කියන කොටස් තමයි ජීර්ණය හා සම්බන්ධ වෙන්නේ. ඒ වගේම ආහාර මාර්ග නාලේ අවශෝෂණ කෘත්‍ය හා බැඳෙන කොටස් නම් කරන්න කිව්වොත් ඔබට පේනවා ආමාශය කුඩාන්ත්‍රය මහාන්ත්‍රය යන කොටස් තමයි අවශෝෂණ කාර්යයත් එක්ක බැඳෙන්නේ. එතකොට අපි තවත් හිතන පුරුදු වෙන්න ඕන පුළුවන් වෙන්න ඕන මේ කියන කොටස් ඒ ඒ කාර්යයන් සඳහා ඉතා උසස් ලෙස විශේෂණය වී ඇති බව. ඊළඟට අපි අපෙන් ප්‍රශ්න අහන්නේ මෙහෙමයි ආහාර මාර්ග නාලය තුලදී සිදුවන ප්‍රධාන ජීර්ණ ආකාර. ප්‍රධාන ජීර්ණ ආකාර දෙකයි මේක ඔබ කලිනුත් සාකච්ඡා කරා අපි කලින් පාඩමේදී යාන්ත්‍රික ජීර්ණය රසායනික ජීර්ණය. එම ජීර්ණ ආකාර වල වැදගත්කම්. මේක පුනරීක්ෂණය කිරීමක්. අපි දන්නවා යාන්ත්‍රික ජීර්ණය කියන්නේ මම ඔබට ප්‍රූපරා මුලින් පෙන්වුවා කලින් භෞතික වශයෙන් විශාල ආහාර කැබලි කුඩා කැබලි බවට බිඳ හෙලීම. එතෙන්දී විශාල කැබලි කුඩා කැබලි රසක් බවට බිඳ වැටෙන නිසා මොකද වෙන්නේ? මතු පිට පෘෂ්ඨයේ පෘෂ්ඨික ශේෂ්ඨ ඵලය වැඩි වෙනවා. ඒක නිසා එන්සයිම සමග ගැටෙන පෘෂ්ඨික ශේෂ්ඨ ඵලය වැඩි වෙනවා. එමගින් එන්සයිම ක්‍රියාව පහසු වීමයි සිද්ධ වෙන්නේ. තව විදිහට කියනනම් එන්සයිමේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා මෙතෙන්දී. රසායනික ජීර්ණයේදී වෙන්නේ විශාල සංකීර්ණ රසායනික අණු කුඩා අනුභවට බිඳ හෙලීමක්. ඒව හැදිලා තියෙන බැඳිලා තියෙන බන්ධන කඩලා කුඩා අනුභවට බිඳ හෙලීමක්. ඒකේ වාසිය මොකද්ද? වැදගත්කම ජීර්ණඵල ප්ලාස්මා පටලහරහා ගමන් කළ හැකි පරිදි බිඳ හෙලීමක් කරන්නේ. ඒ කියන්නේ අවශෝෂණය පහසු කරනවා. මේ දෙකේ සහයෝගී ක්‍රියාකාරීත්වය තමයි අපේ පෝෂණයට දායක වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ මිනිස් ආහාර මාර්ගයේදී ආහාරයේ යාන්ත්‍රික ජීර්ණයේ සිදුවන ස්ථාන නම් කර. ඒ ඒ ස්ථානවලදී ඊට ආධාරණ ව්‍යුහ. ඉතාමත්ම සරල ප්‍රශ්න. නමුත් විභාග ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නාවලියක් විදිහට තියෙනකොට අවුල් වෙන්නේ නැතුව නිවැරදිම උත්තරේ දෙන්න අවශ්‍ය නිසා තමයි අපි මේ වගේ සුළු ප්‍රශ්න පවා මෙතන කතා කරන්නේ. යාන්ත්‍රික ජීර්ණයේ සිදුවන ස්ථාන දෙකයි තියෙන්නේ. එකක් මුඛ කුහරය අනිත් එක ආමාශය. මුඛ කුහරයේදී යාන්ත්‍රික ජීර්ණයේ සිද්ධ වෙන්නේ දත් ආධාරයෙන්. ආමාශයේදී පේශි ආධාරයෙන්. පේශි කියලා කියන්නේ ආමාශයේ බිත්තිය ඇවිල්ලා අපේ ජීර්ණ පද්ධතියේ තියෙන ඝනකමින් වැඩිම බිත්තිය තියෙන කොටස. ඒ කියන්නේ ඊට ඝන පේශි බිත්තියක් තියෙනවා.
මේකේ ප්‍රබල චලන මගින් ආමාශය තුලදී ආහාරයේ හොඳින් නැඹරීම සිද්ධ වෙනවා. මුඛ කුහරය තුලදී නම් අපි හැපීම, විකීම, තැලීම, පොඩි කිරීම යන ආදී ක්‍රමවලට ආහාරයේ භෞතික වශයෙන් යාන්ත්‍රිකව බිඳහැලීම කරනවා. මේ දෙකම යාන්ත්‍රික ජීර්ණ විදියටයි හැඳින්වෙන්නේ. මේ රූප රාමුවෙන් ඔබට දැක්වෙනවා අපේ මුඛ කුහරය තුල ජීර්ණ ක්‍රියාවලියට දායක වන යාන්ත්‍රික ජීර්ණ ක්‍රියාවලියට දායක වන දත්වල පිහිටීම. දුවේ පුතේ අපි දත් ගැන පෙර ශ්‍රේණිවලදීත් ඔබ ඉගෙන ගන්න ඇති. නමුත් උසස් පෙළට අවශ්‍ය විදියට මේ දැනුම ගොඩනගා ගත්තොත් අපි දන්නවා වැඩි හිටියෙක්ගේ මුඛ කුහරය තුල දත් සවි වෙලා තියෙන උඩුහා යටි හණු අස්ථි මත ඒ හණු අස්ථි මත දත් 32ක් සවි වෙනවා. එක හණුවක 16ක් ලෙස. ඊළඟ මධ්‍ය රේඛාවෙන් හණුවක් කොටස් දෙකකට බෙදුවොත් එක අර්ධයක තියෙනවා දත් වර්ග 4ක්. මේ දත් වර්ග 4 නම් වම් පැත්තේ සඳහන් කරලා තියෙනවා. ඔබට පේනවා ඇති කෘන්තක, සදනක, පුරස්චාර්වක, චාර්වක ලෙස. මෙතෙන්දී සංඛ්‍යා සටහන් කරලා තියෙන්නේ වැඩි හිටියෙක්ගේ එක හණුවක එක අර්ධයක තියෙන AA වර්ගයේ දත් සංඛ්‍යාව. කෘන්තක 2යි, රදනක 1යි, පුරස්චාර්වක 2යි, චාර්වක 3යි. අපි දන්නවා අපේ ළමා වියේදී ඇතරම මාස කීපයකින් ආරම්භ වන දත්වල වර්ධනය ඔගොල්ලන් 1-2 පන්තිවල ඉන්නකොට හැලෙන්න පටන් ගන්නවා. ඒ ළමා වියේ තියෙන දත් වලට අපි සාමාන්‍යයෙන් කියන්නේ කිරි දත් කියලා. මේවායි ලාක්ෂණිකයි. මේවා යම්කිසි කාලයකදී හැලිලා ස්ථිර දත් වලින් ප්‍රතිස්ථාපනය වෙනවා. ඒක නිසා කිරි දත් වලට తాවකාලික දත් කියලාත් කියනවා. ඒක කිරි දත් මේ ඔක්කොම නෑ අපේ කිරි දත් පෙළේ. අංග සම්පූර්ණ කිරි කිරි දත් පෙළක තියෙන්නේ හණු දෙකේම දත් 20යි. ඒක කුන්තක 2යි රදනක 1යි පුරස්චා චාරක ඇත්තෙම නැහැ. චාරක 2ක් විතරයි තියෙන්නේ. මේ සංඛ්‍යා ගැන මම ඔබට පවසන්නේ ඔබට උනත් දැන් පුළුවන් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා මුඛය විවෘත කළා ඔබලාගේ හණු මත දත් කීයක් තියෙනවද කියලා බලන්න. උසස් පෙළ දරුවන්ගේ මුඛයේ සාමාන්‍යයෙන් දත් 32ම ඇවිල්ලා නැහැ. අපේ දත් 32ම වර්ධනය වෙන්නේ අවුරුදු 24ක් 26ක් වගේ ගත වෙනකොට අවසාන චාර්වකයේ වර්ධනය වෙන්නේ හුඟක් පහු වෙලා. මේ දත් සියල්ල අපේ භෝජන ක්‍රියාවලියට මනා පිටුවහලක්. අපි බලමු මේ දත් කොහමද භෝජන ක්‍රියාවලියට ආධාර වෙන්නේ කියලා. මේ රූප රාමුවෙන් දැක්කේ දුවේ පුතේ අපේ මුඛයේ තියෙන දත් වර්ග 4. ඒ දත් වර්ගවල නම් මේ විදිහට කෘන්තක, රදනක, පුරස්චාර්වක, චාර්වක. ඔබට පේනවා වර්ණ දෙකකින් මේ දත්වල කොටස් නිරූපණය කරලා තියෙනවා. ඉහලින් පිහිටන සුදු පැහැතින් පැහැයෙන් දිස්වන කොටස අපිට පිටට පේන විලාසය. ඒ කියන්නේ යමෙක්ගේ දත් අපිට පේන ඔන්න ඔය කොටස. අපි ඒකට කියන්නේ දන්ත මස්තකය කියලා. තැඹිලි පැහැයෙන් දිස්වන කොටස අපිට පිටට පේන්නේ නැහැ. ඒක ගිලිලා තියෙනවා හණුවේ දන්ත කූප තුල. ඔබට පේනවා ඇති මේ දන්ත මස්තකයේ ස්වභාවය දත් වර්ග 4ෙම එක හා සමාන නැති බව. කෘන්තකවල නිකං හරියට පත්තක් වගේ තියුණු කැපුම් තලයක් වගේ. රදනක මොට තුණ්ඩයක් තියෙනවා. පුරස්චාර්වක හා චාර්වක දෙකේම තරමක් පැතලි මස්තකයක් තියෙන කුඩා තුණ්ඩ තියෙන්න පුළුවන්. මේවයින් නිරූපණය වෙන්නේ දුවේ පුතේ භෝජන ක්‍රියාවලිය තුළ මේ දත් අපිට සේවය කරන ආකාරය. කෘන්තක රදනක ආධාර වෙනවා අපිට ආහාර කඩා ගන්න. පුරස්චාර්වක චාර්වක ආධාර වෙන්නේ ආහාර තැලීම, පොඩි කිරීම, ඇඹරීම වගේ කාර්යයන් සඳහා. මුඛයේ තියෙන තවත් වැදගත් කොටසක් තමයි අපේ දිව. මේ ප්‍රශ්නෙන් අහනවා අපේ ආහාර ජීර්ණ පද්ධතියට අදාළව මිනිසාගේ දිවේ කෘත්‍යයන් සඳහන් කරන්න කියලා. ඔබ දන්නවා මිනිසාගේ දිව චාලක ව්‍යුහයක්. මේක පේශිමයයි. මේකේ අපර කෙලවර අපේ මුඛ කුහර පතුලේ පිටුපසාන්තයට ශවි වෙලා තියෙනවා. මේකේ තියෙන්නේ කංකාල පේශි. ආහාර ජීර්ණ පත්තියේ කොටසක් ලෙස අපේ දිව මෙන්න මේ දක්වලා තියෙන කෘත්‍යයන් ප්‍රධාන වශයෙන් ඉෂ්ට කරනවා. තවත් කෘත්‍යයන් අපිට දක්වන්නත් පුළුවන්. එකක් තමයි දිව ආහාර කේටේ සමග මිශ්‍ර කිරීමට ආධාර වෙනවා. ඒ වගේමයි
මුඛකෝරයේ තුල ඇත්තටම ආහාර හසුරවන දිවෙන් ආහාර හැපීමෙන් පස්සේ පිඩක්සේ සකස් කිරීම දිව ආධාරයෙන් තමයි කරන්නේ. ඊළඟට ඒ ආහාර පිඩ ගිලින්න ආහාර පිඩ කියන්නේ ගුලියක්සේ සකස් කිරීම. ඒ ගුලිය වගේ සැකසුණාට පස්සේ දිවේ ආධාරය නැතුව අපිට ගිලින්න බෑ. ඒතර දිව තමයි පිඩ ගිලීමටත් ආධාර වෙන්නේ. මේ සියල්ල කරන අතරේ අපිට ආහාරයේ රසය ගැන දැනුවත් කිරීමක් ඇති කරන්නේ දිව. ඔබ දන්නවා අපිට විවිධ රස පිළිබඳ සංවේදනයන් තියෙනවා. ඇඹුල් රස, පැණි රස, ලුණු රස, තිත්ත රස, ලවණ රස ඒ වගේ ඒවා. මේ රසයන් ලබා දෙන්නේ දිවේ පිහිටි සුවිශේෂී සංවේදක ව්‍යුහ වලින්. අපි ඒවට කියනවා රසාංකුර කියලා. ඔබ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා දිවේ මතුපිට පෘෂ්ඨයේ බැලුවොත් දකීවි කුඩා ගැටිති වැනි ව්‍යුහ දිවේ තියෙනවා. අපර කොටසට යනකොට ටිකක් ලොකු ගැටිති තියෙනවා. මේවට කියනවා පිටිකා කියලා. අපිට ඇහැට පේන්නේ නැති ඉතාම කුඩා සංවේදක සෛල ගොනු මේ පිටිකා ආශ්‍රිතව තියෙනවා. ඒවට තමයි රසාංකුර කියන්නේ. ඒ වයින් රස සංවේදනය ලබා දෙනවා. දිව මේසා විශාල කාර්යභාරයක් මුඛ කුහරය තුල ඉටු කරද්දී ආහාර ජීර්ණ පද්ධතියට අදාළ නොවන කෘත්‍යකුත් අපේ දිවේ තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ ඒක. ආහාර ජීර්ණ පද්ධතියට අදාළ නොවන දිවේ කෘත්‍යයන් එකයි තියෙන්නේ. කතනය. කතා කිරීම උච්චාරණය දිවේ දායකත්වයේ නැතුව කරන්න බෑ. මම මුලින්මත් කිව්වා දිව ඇවිල්ලා කංකාල පේශි වලින් සෑදුණු චාලක ව්‍යුහයක්. ඒක නිසා අපිට ઈચ્છාණුගව, ඒ කියන්නේ අපේ අනුදැනීමකින් යුක්තව දිව හසුරවන්න පුළුවන් කතනය සඳහා. ඊළඟ ආහාර මාර්ගයේදී දත්වල කාර්යභාරය වෙනම ප්‍රශ්නකින් අහන්න පුළුවන්. මේ විදිහට ආහාර කැපීම, පොඩි කිරීම, ඇඹරීම විදිහට දක්වන්න පුළුවන්. කැපීමට ආධාර වෙන්නේ කුන්තක, රදනක, පොඩි කිරීම ඇඹරීමට චාරක, පුරස්චාරක. මෙතෙන්දී දුවේ පුතේ මේ අපේ රදනක ගැන විශේෂයෙන් කියන්න ඕන. සමහර දරුවන් රදනකවල කාර්ය හැවම ශනින් උත්තර දෙනවා ආහාර ඉරා ගැනීම කියලා. ආහාර ඉරා ගැනීමට රදනක ප්‍රමුඛව විකසණය වෙලා තියෙන්නේ මාංශ භක්ෂක ශීරපයි සතුන්ට. මානවයා ආහාර සකසලා පරිභෝජනය කරන නිසා ආහාර ඉරා ගැනීමක් අපි සඳහන් කරන්නේ. ආහාර කැපීමක්, කඩා ගැනීමක් ලෙසයි රදනකවල කාර්ය අපි සඳහන් කරන්නේ. ඊළඟට අපේ මුඛ කුහරයේ ආශ්‍රිතව පිහිටා ඇති මුඛ කුහරයට විවෘත වන ප්‍රධාන ආශ්‍රිත ග්‍රන්ථි වර්ගය හේට ග්‍රන්ථි. ඔබට පේනවද මේ පුතේ මේ රූප රාමුවෙන් හේට ග්‍රන්ථි වර්ග තුනක්. පැරොටිඩ් ග්‍රන්ථි, අදෝජිහ්ව ග්‍රන්ථි, උප අදෝහණුක ග්‍රන්ථි ලෙස ග්‍රන්ථි වර්ග තුනක් අපේ මුඛ කුහරයට විවෘත වෙනවා. ඒ වගේම ඔබට ඉතා පැහැදිලිව පේනවා ඇති මේ රූප රාමුවේ විශාලම ග්‍රන්ථිය, කියන්නේ විශාලම හේට ග්‍රන්ථිය පැරොටිඩ් ග්‍රන්ථිය කියලා. ඒකේ පිහිටීම තේරුම් ගන්න අපේ එදිනෙදා ජීවිතේත් අපි අත්දකින සමහර දේවල් පැරොටිඩ් ග්‍රන්ථිය තියෙන. ඔබට පේනවා අපේ කන ආශ්‍රිතව මුහුණේ එක් එක් පැත්තේ පැරොටිඩ් ග්‍රන්ථි දෙකක් තියෙන දෙපස. ඔය කම්මුල් ගාය වගේ වෛරස රෝග හැදුනම ආසාදනය වෙන්නේ ප්‍රධාන වශයෙන් පැරොටිඩ් ග්‍රන්ථි. ඒක නිසා තමයි කම්මුල ඉදිමෙන්නේ. ඒතර පැරොටිඩ් ග්‍රන්ථි විශාලම ග්‍රන්ථි වර්ගයේ ලෙස සිටිමින් වැඩිම කේටි ප්‍රමාණයක් ශ්‍රාවය කරන්නේ පැරොටිඩ් ග්‍රන්ථි. සාමාන්‍යයෙන් කේටියෙන් 60ක් පමණ පැරොටිඩ් ග්‍රන්ථි වලින් තමයි ශ්‍රාවය කරන්නේ. ඊළඟට ඔබට පේනවා අදෝජිහ්ව ග්‍රන්ථි. අදෝජිහ්ව කියන එකේ තේරුම දිවට යටින් කියන එක. දිවට යටින් පිහිටලා තියෙන ඔබට පේන ඇති ඉතා කුඩා ප්‍රණාල සමූහයකින් මේක දිවට පහලින් මුඛ කුහරයට විවෘත වෙනවා. උපාදෝහණුක ග්‍රන්ථි තියෙන්නේ හනු කෝණේ අසල. හනු කෝණේ අසල කියන්නේ අපේ එක එක මුහුණේ එක එක පැත්තේ මේ හනු දෙක තියෙනවා. හනු කෝණේ අසල පිහිටලා තියෙන ග්‍රන්ථි වර්ග දෙකක්, ග්‍රන්ථි දෙකක් දෙපැත්තේ ඒක තනි ප්‍රණාලයකින් මුඛ කුහරයේ පතුල ඉදිරි ප්‍රදේශයට සොකීය හේතය නිදහස් කරනවා. ඊළඟට අපි කතා කරනවා කේට ග්‍රන්ථි ශ්‍රාවය උත්තේජනය වෙන්නේ කොහොමද කියන එක. මේ ප්‍රශ්නේ අපෙන් අහනවා කේට ග්‍රන්ථි ශ්‍රාවය උත්තේජනය වෙන්නේ කෙසේද? අපි අපේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් මේ හා බැඳුණු මේට විරුද්ධ වන ආශ්‍රිත ග්‍රන්ථි වර්ග තුනක් ගැන කතා කරා. ඒ වගේම තව ආහාර මාර්ග නාලයේ තියෙනවා ඒ ප්‍රදේශයට ලාක්ෂණික ග්‍රන්ථි වර්ග. මේ කේට ග්‍රන්ථි ඇරෙන්න අනෙක් ග්‍රන්ථි සියල්ලටම ශ්‍රාවය උත්තේජනය වීම සඳහා හෝමෝන දායක වෙනවා. නමුත් කේට ග්‍රන්ථිවල ශ්‍රාවය
උත්තේජනය කරන්නේ ස්නායුක ප්‍රතික මගින් පමණයි. ඒ කියන්නේ ස්නායු පද්ධතිය තමයි කේට ශ්‍රාවේ යාමනේ කරන්නේ. ස්නායුක ප්‍රතික කියන්නේ මෙන්න මේ වගේ අවස්ථා. දැන් අපි හිතමු අපි කුසගින්නේ ඉන්නවා. අපිට ආහාර මතක් වෙනවා බඩගිනිනේ. ඒ වගේම ආහාරයක් දකිනවා. එහෙම නැත්නම් කොහේ හරි ආහාර පිසින සුවඳ දැනෙනවා. මේ හැම අවස්ථාවෙම අපේ මුඛයට කේටේ ශ්‍රාවේ වෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි ආහාර ගන්න ආහාර ගිලින්න පටන් ගත්ත මුඛයට ආහාර ලබා ගන්නකොට ආහාර ස්පර්ශ වීම තුලත් කේට ශ්‍රාවේ වෙනවා. මේ හැම අවස්ථාවෙදිම වෙන්නේ සංසාධක ස්නායු පද්ධතිය උත්තේජනය වෙලා මොළයට සැපෙන පණිවිඩ මගින් කේට ශ්‍රාවේ උත්තේජනය වීම. ඒකයි අපි කියන්නේ ස්නායුක ප්‍රතික මගින් තමයි මේක වෙන්නේ. අපි හිතේ තියා ගන්න ඕනි විශේෂ කරුණක් තමයි කේට ග්‍රන්ථි ශ්‍රාවේ යාමනය වීම සඳහා අන්තරාසර්ගපත් එහෙම නැත්නම් හෝමෝනවල දායකත්වයක් නැති බව. ඊළඟ ප්‍රශ්නය කේටයේ ප්‍රධාන සංඝටක. අපි දන්නවා කේටය කියන්නේ වර්ණයක් නැති ජලීය තරලයක් බව. එහෙමනම් කේටේ ප්‍රධානම සංඝටක වෙන්නේ ජලය. ඊට අමතරව ඔබට පේනවා තව ද්‍රව්‍ය ලැයිස්තුවක්. කේට ඇමයිලේස්, හෙවත් ටයිලින්, ශ්ලේෂ්මල, ස්වාරක්ෂක, ප්‍රතිශුද්ධ ජීවි ද්‍රව්‍ය. මේ එකිනෙකෙහි කාර්ය මම පොඩ්ඩක් කතා කරනවා. ජලය මගින් මොකද කරන්නේ කේටේ? අප මං කව කේටේ කියන්නේ ජලීය තරලයක් කියලා. ජලය තමයි ආහාර. අපි හිතමු වියලි බිස්කට් එකක් කනවා. ඉතින් අපි මේ කේටේ නොතිබුණා නම් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මේ බිස්කට් එක කන්න ගියාම අපේ මූණ දෙන ගැටලුව. බිස්කට් එක මුඛයේ තුළු කුඩු වේවි. දත්වල ක්‍රියාකාරීත්වය නිසා කුඩු ගොඩක්. මේක ගිල ගන්නත් දැන්. ඒක නිසා කේටේ තියෙන ජලය තමයි ආහාර ද්‍රාවීකරණය කරන්නේ. ඒ විතරක් නෙමෙයි. ආහාර ද්‍රාවීකරණය විතරක් නෙමෙයි. ආහාරයේ තියෙන රසායනික සංඝටක වලට ද්‍රාවී මාධ්‍යයක් සපයලා අපේ රස සංවේදනයට පවා ජලයේ මැදිහත් වෙනවා. ඒ ජලයේ කාර්යභාරය. ඊළඟට කේට ඇමයිලේස්. මේක ඊටාම වැදගත්. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ ආහාර මාර්ගනාලය තුළ ඇමයිලේස් එන්සයිමය සහභාගී වෙන තව ස්ථානයක් තියෙනවා. ඒ කියන්නේ අපේ කුඩාන්ත්‍රයට ඇති ග්‍රහණය තුළත් ඇමයිලේස් ක්‍රියාත්මකයි. හැබැයි එම ඇමයිලේස් ශ්‍රාවය වෙන්නේ අග්න්‍යාශයෙන්. මේ ඇමයිලේස් ශ්‍රාවය වුණේ කේට ග්‍රන්ථි වලින්. ඒක නිසා මේ ඇමයිලේස් වලට අපි විශේෂණ පදයක් දානවා. කේට ඇමයිලේස් අතන අග්න්‍යාශයක ඇමයිලේස්. ඒතර කේට ඇමයිලේස් වල ටයිලින් එන්සයිමය කියලා කියනවා. ඒතර ඒ එන්සයිමය. ශ්ලේෂ්මල අනිත් එක ස්වාරක්ෂක. ස්වාරක්ෂක කියලා කියන්නේ අපේ මුඛ කුහරය තුළ pH අගය තීව්‍ර වෙනස් වීම වලට ලක් වෙන දෙන්නේ නැතුව බොහෝ දුරට නියත නැත්නම් පටු සීමාවක් තුළ පවත්වා ගන්න ආධාර වන කාරක. මේක ඊටාම වැදගත්. මොකද ස්වාරක්ෂණ ඔගලන් දන්නවා අපි ස්වාරක්ෂණය කියලා කියන්නේ හැම විටම pH අගය බොහෝ දුරට හැකිතාක් දුරට නිශ්චිත මට්ටමක පවත්වා ගැනීම විශේෂයෙන්ම අපේ මුඛ කුහරය ගත්තොත් ඔබ දන්නවා ස්වභාවිකව විසින බැක්ටීරියාවන් ඉන්නවා. ඒක මුඛ කුහරයේ ඉන්න බැක්ටීරියාන් අපිට කොච්චර මුඛයේ පිරිසිදු කරලා ඉවත් කරන්න බැරි බැක්ටීරියාන් ඉන්නවා. මොකද හිත කරා ඉන්නවා. ඒක සාමාන්‍ය මුඛයේ කියන්නේ බැක්ටීරියා විසින තැනක්. ඒතර අපේ මුඛයේ තවත් කාබනික පදාර්ථයේ තිබුණොත් විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් තිබුණොත් මේ බැක්ටීරියාවන් එම ද්‍රව්‍ය මත ක්‍රියා කරලා අම්ල හදනවා. අම්ල හදනකොට මොකද වෙන්නේ? මුඛ කුහරයේ ආම්ලික pH අගයක් ඇති වෙනවා. ආම්ලික pH අගයක් ඇති වුණාම ඇතිවන තත්ත්වය මොකද්ද? අපේ දත්වලටයි මේකේ තර්ජනය එන්නේ. දත්වල විකාදනය ආරම්භ වෙනවා. ඒක නිසා මේ ස්වාරක්ෂක ද්‍රව්‍යයන් මගින් ඒ pH අගය ආම්ලික තත්ත්වයට පත්වීම හැකිතාක් දුරට පාලනය කරනවා. හැබැයි හිතන්න එපා ඒක ස්වාරක්ෂණය හැම විටම ක්‍රියාත්මක කියලා අපේ දත් හොඳින් ආරක්ෂා කරලා දේවි කියලා අපිත් වගකීම හැකිතාක් දත් ආරක්ෂා කරගන්න කටයුතු කිරීම. මොකද මේ කේටේ ස්වාරක්ෂක සංඝටක ප්‍රමාණවත් නැහැ ප්‍රබල බැක්ටීරියා ක්‍රියාවකදී. ඒක නිසා මුඛ කුහරයේ පිරිසිදුව තබා ගැනීමෙන් අපිට බැක්ටීරියා ක්‍රියාව සීමා කරන්න පුළුවන්. අනිත් එක ප්‍රතිශුද්ධ ජීවි ද්‍රව්‍ය. ප්‍රතිශුද්ධ ජීවි ද්‍රව්‍ය කියන්නේ දුවේ පුතේ ශුද්ධ ජීවීන්ට එරෙහිව ක්‍රියා කළ හැකි ද්‍රව්‍ය. ඒතර මුඛය ආශ්‍රිතව ප්‍රතිශුද්ධ ජීවි ද්‍රව්‍ය ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඉමියුනෝග්ලොබියුලින්. ඒ වැවිල ප්‍රතිදේහ.
ඒ කියන්නේ සුද්ධ ජීවීන් තේරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රෝටීනමය ද්‍රව්‍යයන්. අනිත් එක ලයිසොසයිම් කියන එන්සයිමය. ලයිසොසයිම් එන්සයිමය. ඒතර මේවයි මොනවද කරන්න කියනනම් ඉමුනෝග්ලොබියුලින් ලයිසොසයිම් දෙකම සුද්ධ ජීවීන් මර්ධනය කරනවා. එතකොට දැන් මේ විශේෂ සඳහාරයේ තුලම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තව ප්‍රශ්න තියෙනවා. මේක ඇතුලේ හැංගුණු ප්‍රශ්න තියෙනවා තව. කේටේ ප්‍රධාන සංගටක සඳහන් කරන්න කිව්වම අපි මේ උත්තර ටික දෙනවන්නේ. අපි මෙහෙම ඇහුවොත්. මෙහෙම ඇහුවොත්. කේටේ ඇති එන්සයිම සඳහන් කරන්න. එතකොට අපි ලියනවා කේටමයිලේස් ලයිසොසයිම් එන්සයිම. ඒ දෙකම ලියන්න ඕන. අපිට මෙහෙම කිව්වොත් කේටේ ඇති ආහාර ජීර්ණයට වැදගත් වෙන එන්සයිම සඳහන් කරන්න කියලා අන්න එතෙන්දී අපි ලියන්නේ කේටමයිලේස් විතරයි. මොකද ඒකට විතරයි ජීර්ණ හැකියාවක් තියෙන ආහාරය. කේටමයිලේස් වලින් තමයි පිෂ්ඨේ වැනි පොලිසැකරයිඩ් ආර්ධව ජීර්ණය කරන්නේ. ඊළඟට මේ දක්වලා තියෙන කෘත්‍යයන්ට සම්බන්ධ කේටේ සංඝටක මේක ඉතාම පහසුයි. මොකද මම පෙර රූප රාමුවේ බොහෝ දේවල් සාකච්ඡා කරද්දී පුතේ බැක්ටීරියාවන්ගේ ආරක්ෂා වීමට කේටේ තියෙන සංඝටක තමයි ප්‍රතිශුද්ධ ජීවි ද්‍රව්‍ය. එතන අර ඉස්සර කියපු ඉමුනෝග්ලොබියුලින් ඒ වගේම ලයිසොසයිම් එන්සයිමය දෙකම දායක වෙනවා. මෙතෙන්දි මම තව දෙයක් මතක් කරන්න ඕනේ. මේ ප්‍රතිශුද්ධ ජීවි ද්‍රව්‍ය මගින් අපිට සැලසෙන ආරක්ෂාව නිශ්චිත ශුද්ධ ජීවි දර්ශයකින් නෙමෙයි අපි ආරක්ෂා කරන්නේ පොදුවේ. නිශ්චිත ශුද්ධ ජීවි දර්ශයකින් ආරක්ෂා කිරීමක් මේ වගේ තැනකදී බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේ පොදු ආරක්ෂාවක් සැලසෙනකොට අපි ඒකට කියන්නේ විශිෂ්ට නොවන ආරක්ෂණ යන්ත්‍රණ කියලා. ඒතර ඔබේ දැනුම තුල පෙළ ගැස්සෙන්න ඕනේ ඒ කාරණාවත්. ඒතර අපේ ආහාර මාර්ග නාලය තුල විශේෂ නොවන ආරක්ෂණ යන්ත්‍රණ ක්‍රියාත්මක වන ප්‍රධාන ස්ථාන දෙකක් කතා කරනවා. ඒ දෙකෙන් එකක් තමයි මුඛ කුහරය. ඒකෙදි කාරකය වෙන්නේ ප්‍රතිශුද්ධ ජීවි ද්‍රව්‍ය කේටේ අන්තර්ගත. ඊළඟ දත් දිරා යාම වළක්වන්නේ ස්වාරක්ෂක මගින්. මම ඉස්සෙල්ලා කිව්වා pH අගය නියතව පවත්වා ගැනීම මගින් එක් කරනවා කියලා. ගිලීම පහසු කිරීම. ගිලීම පහසු කිරීම කේටේ අන්තර්ගත ශ්ලේෂ්මල මගින් කරන්නේ. ශ්ලේෂ්මල කියලා කියන්නේ ලිහිසි ද්‍රව්‍යයන්, ඒ කියන්නේ සෙවලමය සංඝටකයක්. මේක මගින් අපේ ආහාර පිද සැකසුනාම ඒක ගිලීම පහසු කරනවා. මොකද ස්නේහිතයක්සේ ක්‍රියා කරනවා මුඛ කුහරය තුල, ග්‍රසනිකාව තුල, ඒ වගේම අන්නස්රෝතය තුල. ඒ වගේම තව දෙයක් තියෙනවා ශ්ලේෂ්මලයේ, තව කාර්යභාරයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට අනුව ශ්ලේෂ්මල ලියවෙනවා අපි මෙහි මෙහුවොත් මුඛ කුහරයේ බිත්තිය ආහාරයේ ඇතිවිය හැකි ඝර්ෂණයන්ගෙන් ආරක්ෂා කිරීමට අදාළ වන කාරකය කුමක්ද? ඒත් අපි ලියන්න ඕනේ ශ්ලේෂ්මලය. මං කිව්වා ශ්ලේෂ්මලය කියන්නේ ලිහිසි ද්‍රව්‍යයක්, ස්නේහකයක් ලෙස ක්‍රියා කරනවා. එමගින් ඝර්ෂණයෙන් සිදුවන හානි අවම කරනවා. ඒ කියන්නේ සීරුම් වලින් අපේ මුඛ කුහරයේ අපිච්ඡදය ආරක්ෂා කරනවා. ඊළඟට රස ප්‍රතිග්‍රහණයට ආධාර වෙන්නේ කේටේ තියෙන ජලය. මං කිව්වා විවිධ ආහාරවල තියෙන රසායනික සංඝටක ජල ද්‍රාවී තත්ත්වයට පත් වෙනොත් විතරයි රස සංවේදනය අපිට ඇති වෙන්නේ. ඒකට ජලය අත්‍යවශ්‍යයි. ඊළඟට පිෂ්ඨයේ අර්ධ ජීර්ණය ඇමයිලේස් මගින් කරන්නේ. පිෂ්ඨයේ අර්ධ ජීර්ණය ඇමයිලේස් කියන්නේ මං කිව්වා කේට ඇමයිලේස් හෙවත් ටයලින් පිෂ්ඨය, එහෙම නැත්නම් සමහර පොලිසැකරයිඩ් අර්ධ වශයෙන් බිඳහෙලීමක් කරනවා. ඊළඟට අපිට කියනවා අපේ ප්‍රශ්නේ මුඛයේදී සිදුවන ආහාරයේ රසායනික ජීර්ණය පැහැදිලි කරන්න. අපි කලින් කිව්වා රසායනික ජීර්ණය කියලා කියන්නේ පටලහරහ අවශෝෂණය කරගත හැකි පරිදි රසායනිකාණු, සංකීර්ණ රසායනිකාණු කුඩා අණු බවට බිඳහෙලීම. මුඛයේදී ආහාරයේ හැම සංඝටකයක්ම ජීර්ණය වෙන්නේ නැහැ. ජීර්ණය වෙන්නේ පොලිසැකරයිඩ්, විශේෂයෙන්ම පිෂ්ඨයේ වැනි පොලිසැකරයිඩ් බිඳහෙලෙනවා මුඛය තුලදී කුඩා පොලිසැකරයිඩ් හා මෝල්ටෝස් වැනි ඩයිසැකරයිඩ් බවට. ඒක ජල විච්ඡේදනයක්. අපි දන්නවා පොලිසැකරයිඩ් කියන්නේ ජෛවීය මහානුව. ඒක අර ග්ලයිකොසිඩික් බන්ධන වලින් බැඳිලා මොනෝසැකරයිඩ් අණු වලින් හැදිලා තියෙන්නේ. හැබැයි මෙතන රසායනික ජීර්ණය අපිට මෙහෙම කියන්න බෑ. පිෂ්ඨයේ ජීර්ණය වෙන්නේ. එහෙම කිව්වොත් පිෂ්ඨය ග්ලූකෝස් බවටම පත් වෙන්න ඕනේ. පිෂ්ඨයේ ජීර්ණය කියන්නේ පිෂ්ඨයේ සරලම සංඝටකයේ බවට බිඳෙලීම. එහෙම වෙන්නේ නැහැ. මේක අර්ධ ජීර්ණයක්. ඒක නිසා ඒක පත් වෙන්නේ ඩයිසැකරයිඩ් හා කුඩා පොලිසැකරයිඩ් බවට කියන එක කියවෙන්න ඕනේ. මෙතෙන්දී මේ පියවර, ඒ කියන්නේ මේ යන්ත්‍රණය පොලිසැකරයිඩ් අර්ධ වශයෙන් ජීර්ණ වීමේ යන්ත්‍රණය උත්ප්‍රේරණය වෙන්නේ කේට ඇමයිලේස් හෙවත් ටයිලින් මගින්. ඊළඟට අපේ ග්‍රසනිකාව
अपे ग्रसनिकाव ज्ञान ईलंग प्रश्न उबटेमेनवीपुते अपे ग्रसनिकाव पद्धति देखकट पोदु प्रदेश विस्तर करम पद्धति मोनवाद इव उबट पेनवा पिलितुर आहार जीर्ण पद्धति आई श्वसन पद्धति आई लेस मे रूप रामे ग्रसनिकाव दक्वलतीन वर्ण तुनकी मे वर्ण तुन उबट पेनवा निकांग कोल पहटूर वर्ण नास्कुहरे दिशा विहिदेन एवगेम कह पहती कोटसा एक मुखकूरे दिशटा विहिदेन वा मुखकूरे पिचुपस कलापे तीन वगेम नील पहटूर कलापे एक उबट पेनवा अर स्वरालय अन्ना स्रोते दिपसटम विहिदेन कलापया मे तुने तुनम मे कलाप तुनम एक पगात कल एक पोदुवे ग्रसनिकावले हेदिन मेकम अपि तेरुं गन्न ग्रसनिकाव नास मार्गेटत् संबंध वेनवा आहार मार्गेटत् संबंध वेनवा एक निसा अपि ग्रसनिकाव मे पद्धति देकटम पोदु आहार मार्गे कोटस लेस विस्तर करनवा मेतेंदि दुवे पोते वेदगत् देयक् तियेनवा ओबट पेनवा ऐति अपि मुख कुहरे तुल आहार गिल्लम मुख कुहरे आहार मुख कुहरेन पिडा गिल्ल विट ए पिड ग्रसनिकाव किन पोदु कुटीरेट यनवा ඒ ගිලින ලද්ද පිඩ පොදු කුටීරයට ගියාම එයාට දැන් මාර්ග දෙකක් මෙතන තියෙනවා විකල්ප මාර්ග දෙකක් එකක් සොරාලය ඔස්සේ ශ්වාසනාලයට පිවිසීම අනිත් එක අන්නස්රෝතේ පිවිසීම එතන මේකින් ආහාර පිඩ යා යුත්තේ අන්නස්රෝතේට හදිස්සියෙන්වත් ශ්වසන මාර්ගයට ඇතුළුනොත් ඒක ලොකු ගැටලුවක් ඒක වළක්වන්න අපිට උදව් වෙන ව්‍යුහයක් අපේ සොරාලය ආශ්‍රිතව තියෙන ඔබට පේනවා මෙතන නම් කරලා තියෙනවා අපි ජිෂ්බිකාව කියලා හැඳින්වෙන කොටස මේක අපි ආහාර පිඩ ගිලින විට මේක නැමිලා ආහාර පිඩ ගිලිනකොට මේක නැමිලා සොරාලේ දොරටුව ආවරණය කරගන්නවා ඔබ කීටේ පොඩ්ඩක් ගිල්ලොත් මෙහෙම සොරාලේ අල්ලගෙන සොරාලේ කියන්නේ මෙතන ඉදිරියේ තියෙන අපි මේ හඬ නිපදවන කොටස යමක් ගිල්ලොත් ඔබට දැනෙනවා ඇති සොරාලේ එසවිලා පහත් වෙනවා අන්නේ එසවිලා එසවිලා පහත් වෙනකොට අර අපි ජීවිකාවෙන් සොරාලික දොරටුව වැහෙනවා අන්න ඒ මගින් තමයි ගිල්ලද පිඩ සොරමේ සොරාලෙට පිවිසෙන්නේ නැතුව අන්නස්සෝතේට පිවිසීම තහවුරු වෙන්නේ මේක ඉතාම වැදගත් මොකද අපේ ආරක්ෂාවට ඊළඟට ග්‍රසනිකාව ගැනම තමයි ඊළඟ ප්‍රශ්නය ආහාර මාර්ග නාලයේ කොටසක් ලෙස ග්‍රසනිකාවේ ප්‍රධාන කෘත්‍යය මේක ඉතාම පැහැදිලි ගිල්ලද ආහාර පිඩ අන්නස්රෝතේ වෙත යොමු කිරීම ඔබ පිළිතුරු ඉදිරිපත් කරනකොට ඊටාම නිරවුල් හා නිශ්චිත පිළිතුරු ලබා දීම විභාගයේදී ඔබේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වෙන එක නිසා ඊටාම නිශ්චිත විෂය කරුණු අවධාරණය කර ගැනීම බොහොම වැදගත් ඊළඟට දුවේ පුතේ අපි එනවා අන්නස්රෝතේට අපේ ප්‍රශ්නේ ඊළඟ අන්නස්රෝතේ පිහිටීම හා පේශි ව්‍යාප්තිය පැහැදිලි කරන්න අන්නස්රෝතේ පිහිටීම ඔබ දැක්ක අර මුල්ම රූප රාමුවල අපේ ග්‍රසනිකාවෙන් ආරම්භ වුණාම උරස් කුහරය තුලින් මේ මධ්‍ය රේඛාව දිගේ පහළට ගිහිල්ලා උදර කුහරයට පිවිසිලා තමයි අන්නස්රෝතේ අවසන් වෙන්නේ. ඇත්තටම අපි අන්නස්රෝතේ කියලා කියන්නේ ආහාර මාර්ගයේ එකම කොටස උරස් කුහරය හා උදර කුහරය දෙකම තුලින් මිදෙන. ඉතින් මේක පිහිටීම ඔබට පේනවා වම් පැත්තේ ශ්වාසනාලය. ඒක හරියට ඒ පැත්තර වම් පැත්තර හැරිලා ඉන්න පුද්ගලයෙක්ගේ ශ්වාසනාලය හා අන්නස්රෝතේ පිහිටීම වගේ අපේ ශ්වාසනාලයට පිටිපස්සෙන් තමයි අන්නස්රෝතේ තියෙන්නේ. ඉතින් මේක නලයක් අන්වායාම පහළට විහිදෙන නලයක් මේක මහා ප්‍රාචීරය හරහා ගිහිල්ලා උදර කුහරයට පිවිසිලා ආමාශයට විවෘත වෙලා අවසන් වෙනවා. ඉතින් මේකේ පේශි ව්‍යාප්තිය ගැතු. ඒකත් බොහොම සුවිශේෂයි. අන්නස්රෝතේ ඉහළ ප්‍රදේශය ඔබට පේනවා ඇති මේ රූප රාමුවේ කංකාල පේශි වලින් නිර්මිතයි. පහළ ප්‍රදේශය සිනිඳු පේශි වලින් සමන්විතයි. එතකොට මේක නිසා අපි දන්නවා කංකාල පේශි අපිට හිතලා මතලා ක්‍රියා කරන්න පුළුවන් සිනිඳු පේශි එහෙම බෑ. ඒ වුණාට අපි අන්නස්රෝතේ ක්‍රියාවන් අපිට එහෙම ઈચ્છාණුග යාමනේ නැහැ. නමුත් මෙහිම සැකස්මක් අපේ අන්නස්රෝතේ තුර තියෙනවා. අන්නස්රෝතේ ක්‍රමාංකුංචනයන් කුමක්ද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. මෙතෙන්දී ඇත්තටම අන්නස්රෝතේට අදාළව තමයි ක්‍රමාකුංචනය කියන පදේ අර්ථ දැක්වීම හේවත් පැහැදිලි කිරීම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අන්නස්රෝතේට අදාළව අපි පිළිතුර සැකසෙන්න ඕනේ මේ විදිහට. ආහාර පිඩ පහළට තල්ලු කිරීමට ආධාරවන සිනිඳු පේශිවල මාරුවෙන් මාරුට සිදුවන
සිග්ඥානුකූල සංකෝචනා ඉල්ලීම් තරංග මේ ප්‍රශ්නේ අන්නස්රෝතේට අදාළ වහපු නිසා තමයි මේ කොටස මේ විදිහට සැකසෙන්නේ ආහාර පිට පහළට තල්ලු කිරීමට ආධාර වන දැන් අපි කුඩාන්ත්‍රයට අදාළව ක්‍රමාකුංචනය අහුවනම් පහළට නෙමෙයි තල්ලු වෙන්නේ මොකද කුඩාන්ත්‍රයේ සිරස්ස පහළට තියෙන නලයක් නෙමෙයිනේ ඒක විවිධ ආකාරයෙන් සංඅලිතව පිහිටි දිග නලයක් ඒක නිසා අපිට ඒ වගේ අවස්ථාවකදී ක්‍රමාකුංචනයේ විස්තර කරන්න පුළුවන් අන්තර්ගත පදාර්ථය ඉදිරියට තල්ලු කිරීමට ආධාර වන අන්තර්ගත පදාර්ථය ඉදිරියට තල්ලු කිරීමට ආධාර වන ඉතුරු ටිකේමමයි සිලින්දු පේශවල මාර්වීම් මාට සිදුවන රිද්මයානුකූල සංකෝචනා ඊල්ලින් තරංග ඒක විශේෂ සම්ධාරය හොඳට තේරුම් ගත්තට පස්සේ ඕගලන්ට මේ උත්තර සකසා ගැනීම ගැටලුවක් වෙන්නේ නැහැ දැන් ඇත්තටම මේ ක්‍රමාකුංචනය කියන්නේ සිලින්දු පේශි තියෙන තැන්වල සිදුවන චලන ආකාරය ඒ විතරක් නෙවෙයි ක්‍රමාකුංචනය වෙන්නේ නාලාකාර ව්‍යුහවල ඒ නාලාකාර ව්‍යුහවල බිත්තියේ සිනිඳු පේශි සැකසීලා තියෙනවා අන්වායාමහා වලයාකාර ස්තර ලෙස මෙන්න මේ අන්වායාම වලයාකාර ස්තර තමයි මාරුවීම් වලට සංකෝචනය හිලින් පෙන්වන්නේ ඒ අනුව තමයි අන්තර්ගත පදාර්ථය ඉස්සරහට තල්ලු වෙන්නේ ඊපස්සේ අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්نين අන්නස්රෝතේ කෘත්‍ය කුමක්ද කියලා ඊටාම පැහැදිලි එක ආහාර පිට ආමාශය දක්වා ක්‍රමාකුංචනය මගින් පරිවහනය කිරීම මේක ඇවිල්ලා එක ආහාර පිටක් ගත්තොත් දුවේ පුතේ විනාඩි භාගයක් විතර යනකොට එක ආහාර පිටක් අපි ගිල්ලම ආමාශයට යනවා සැනින් එතෙන්දී ඔයගොල්ලන් තේරුම් ගන්න ඕන මේ ක්‍රමාකුංචනය කියන එක කොතෙක් කාර්යක්ෂම වේගවත් ක්‍රියාවලියක්ද කියලා දැන් මෙතන රූප රාමුවකින් පෙන්වනවා ක්‍රමාකුංචන තරංගයක් ක්‍රියාත්මක වන ආකාරය ඔබට පේනවා වම් පැත්තේ රූපේ ආහාර පිට ටිකක් උඩින් තියෙනවා සංකූචන හා විස්තරණ පෙන්වනවා ඒ කියන්නේ පිටට පිටුපසින් සංකූචනයේ වෙද්දී පිටට ඉදිරිය විස්තරණ කියන්නේ පළල් වෙනවා සංකූචන කියන්නේ හොඳට මතක තියාගන්න විස්කම්බේ අඩුවීම මේක පටලවා ගන්න එපා සංකෝචනත් එක්ක සංකෝචන කියන්නේ දිගින් අඩුවීම මේ වගේ නාලාකාර ව්‍යුහවල වෙන්නේ විස්කම්බේ අඩුවීම ඒක නියත වශයෙන්ම සංකූචන විස්තරණේ කියන්නේ පළල් වීම එතකොට අපිට පේනවා ආහාර පිට තල්ලු වෙනවා පහළට ඊට පස්සේ ඒ අලුත් ස්ථානයේ නව ස්ථානයේ ඉඳලා ආපහු සංකූචන හා විස්තරණ වෙනවා මේ ක්‍රියාවලිය තමයි වේගින් සිද්ධ වෙලා ආහාර පිට තප්පර කීපයකින් ආමාශය වෙත ළඟා වෙන්නේ. ඒතර මේ ක්‍රියාවලිය නිවැරදිව හා වේගින් සිද්ධ වෙන්න ආහාර පිට ඉතාම හොඳින් ස්නේහණය වෙන්න ඕනේ. ඒක අර කේතේ තිබුණු ශ්ලේෂ්මල මගින් නිවැරදිව කරනවා. ඊළඟට දුවේ පුතේ මම ඉදිරිපත් කරන ඕගොල්ලන්ට අපිට රචනා ප්‍රශ්නයක් විදිහට ලැබෙන්න පුළුවන් රචනා තනි රචනා ප්‍රශ්නයක් නෙමෙයි රචනා ප්‍රශ්නික කොටසක් විදිහට ලැබෙන්න පුළුවන් කොටසක් මේක ආමාශයේ දල ව්‍යුහයේ කෙටියෙන් විස්තර කරන මේක රචනා ප්‍රශ්නයක එක කොටසක් විදිහට ඔයගොල්ලන්ට ලැබෙන්න පුළුවන් ඒකදී අනිවාර්යයෙන් මේ ආකාර රූප සටහනක් ඇඳින්න ඕන ඔබේ රූප සටහන් ඇඳීමේ කුසලතාවය වර්ධනය කර ගැනීම වගකීමක් මොකද ආමාශය ඔයගොල්ලන්ට පේන ඇති මේ හැඩය ඉංග්‍රීසි ජේ අකුර හැඩය තියෙන්නේ මේක පිළිගත හැකි පින්තූරයක් වෙන්න ඕනේ ඔබ අඳින්නේ අනිත් එක මේක අච්චු ගැහුවා වගේ පින්තූරක් අඳින්න පුළුවන් වෙන්න ඕනේ නැහැ විභාගෙදී නමුත් නිවැරදි පින්තූරයක් අවශ්‍යයි මේ කොටස් නම් කිරීම දල ව්‍යුහයේ විස්තර කරනකොට මෙන්න මේ කරුණු ටික අත්‍යවශ්‍යයි මෙය ජේ හැඩති සරල විස්තෘත පැසක් මේකේ ජේ ඉංග්‍රීසි අක්ෂරයක් විදිහට ලියන්න ඕනේ මොකද අපි ඒ හැඩය සිංහලෙන් ජේ ලිව්වොත් වෙනත් අර්ථයක් එනවා මේ විදිහටම ලියන්න මේකේ සරල කියන එකේ අදහස කුටීර වලට බෙදিলা නැහැ විස්තෘත කියන්නේ පළල්ලුණු ඒ කියන්නේ අපේ ආහාර මාර්ග නාලය තුල පළලින් වැඩිම පැසක් වගේ තියෙන කොටස තමයි ආමාශය ඒක ඇත්තටම යාට පැවරලා තියෙන රාජකාරියත් එක්ක සම්බන්ධ වෙන්නේ මොකද ඒ රාජකාරිය මොකද ආහාර తాවකාලිකව ගබඩා කිරීම තමයි ඒක රාජකාරියක් ඒක නිසා එයා පළල් පැසක් වැනි විලාසයකින් ඉන්නවා අනිත් එක මහා වක්‍රයක් හා කුඩා වක්‍රයක් තියෙනවා ඒ කියන්නේ මැදව තියෙනවා කුඩා වක්‍රය පාර්ශ්විකව මහා වක්‍රය ඊළඟට බාහිර වාමාශයේ කොටස් ප්‍රදේශ තුනක් හඳුනන්න පුළුවන් බුදනය දේහය හා අලාරය ලෙස ඊළඟට අවිදුරව අන්නාශ්‍රෝතය සමගත් විදුරව ග්‍රහණය සමගත් සම්බන්ධ වීම මෙන්න මේ අවිදුර හා විදුර කියන වචන දුවේ පුතේ ළමයි හුඟක් දෙනෙකුට ගැටලු සහගත වචන දෙකක් අවිදුර විදුර ඔයගොල්ලන් දන්නවා මේ වචන දෙකේ තේරුම නමුත් මේ ආහාර මාර්ගය වගේ නාලයකට මේ අවිදුර විදුර වචන දෙක එන්නේ කොහමද අපි මුකෙන් ආරම්භ වෙන්නේ ආහාර මාර්ගයේ විස්තර කිරීම මුකෙන් ආරම්භ වෙන්නේ දැන් අම්මා ආමාශයේ මුකේට වඩාත් ආසන්න අන්තය අවිදුර
වඩා දුරසන්ති විදුර එහෙමයි අපි වචන පාවිච්චි වෙන්නේ ඊළඟට අභ්‍යන්තර සෘෂ්ටි අන්වායාම නැමුම් එහෙම නැත්නම් මේවට කියන සංවලිත රසක් තියෙනවා අපි ඒවට කියන අධිකව සංවලිතව පිහිටනවා ඒවට රුගී කියලා කියනවා මේක ලාක්ෂණිකයි විස්තරණය වන ව්‍යුහවල මෙතන විතරන්නේ අපේ ආහාර අපේ දේහයේ විස්තරණය වෙන වෙනත් ව්‍යුහයක් තමයි ඇතුළ රැලි වැටිලා ඇතුළ රැලි වැටෙන්නේ දිගහැරෙන්න පහසු වෙන දිගහැරෙන්න පහසු වෙන දිගහැරෙන්න පහසු වෙනවයි කියලා කියන්නේ අපි දන්නවා ඇතර මේ සංවලිතේවත් රුගී දකින්න පුළුවන් හිස් ආමාශයක විතරයි යම් කෙනෙක් ආහාර ගැනීමත් එක්ක ආමාශයේ පිරෙනකොට මේක ටිකින් ටික පිම්බෙනවනේ පිම්බෙනකොට මේ රැලි දිගෑරෙනවා මේ රැලි දිගෑරිලා හයිට අපි අර බකට් අකුරල තියෙන බකට් ටික දිගෑරනවා වගේ ඇතුලේ රැලි දිගෑරිලා ආහාරයෙන් පිරෙනකොට මේකට ලොකු ඉඩකඩක් ලබා දෙනවා ආහාරය ගබඩා කරගන්න. ඒතර මේ වගේ සංවලිත ආශ්‍රිතව තව තියෙනවා නිකන් සංවලිත වල ඈඩ් කරලා බැලුවොත් නිකන් ඇතුලට නිකන් ප්‍රවේශන තියෙනවා නිකන් දොරට දොරටු වගේ. මේ වයින් ඇතර මේ ප්‍රවේශන විදිහට පෙන්වන්නේ ග්‍රන්ථි ආමාශයටම ලාක්ෂණික ග්‍රන්ථි ඊළඟ ප්‍රශ්නේ ආමාශයේ ආශ්‍රිතව ඇති වක්‍ර පිදානහ ඒවායේ පීටි වක්‍ර පිදාන දෙකක් තියෙනවා ආමාශය ආශ්‍රිතව අවිදුරෝ පීටි හර්දාසන්න වක්‍ර පිදානයත් විදුරෝ පීටි අලාර වක්‍ර පිදානයත් ආයිමත් මම අවිදුර විදුර වචන පාවිච්චි කරනවා ඒ අවිදුරෝ පීටි හර්දාසන්න වක්‍ර පිදානයේ තියෙන්නේ අන්නස්රෝතය හා ආමාශය අතර විදුරෝ පීටි අලාර වක්‍ර පිදානයේ තියෙන්නේ ආමාශය හා ග්‍රහණිය අතර ඊළඟට ආමාශික වක්‍ර පිදාන සකස් වෙලා තියෙන පේශි වර්ගය හා එහි සැකැස්ම සඳහන් කරන්න කියලා ඔබට ඊළඟ ප්‍රශ්නේ ලැබෙනවා හැම වක්‍ර පිදානයක්ම ආමාශයේ තියෙන දෙකම හැදිලා තියෙන සිනිඳු පේශි වලින් මේ සිනිඳු පේශි ආමාශයේ එම ස්ථාන දෙකේ සැකසෙන්නේ වලයාකාරව හෝ වෘත්තාකාරව එමගින් තමයි ඒ වක්‍ර පිදාන කාර්ය නිසි ආකාරව කරගන්න ආධාර වෙන්නේ. ඒතර සිනිඳු පේශි වෘත්තාකාරව සැකසීමයි. ඊළඟට ආමාශික වක්‍ර පිදානවල කාර්යයන්. මෙතනත් වක්‍ර පිදාන දෙකේ කාර්යයන් ඔබෙන් වෙන වෙනම බලාපොරොත්තු වෙනවා විභාගයකදී. ඒතර හර්දාසන්න වක්‍ර පිදානය අපි දන්නවා අවිදරව තියෙන්නේ ආමාශය හා අන්නස්රෝතය අතර. අපි දන්නවා ආමාශයේ ආහාර පිරුණම ආමාශයේ රාජකාරිය තමයි ඉතාම ප්‍රබල තෙරපුම් බල නිකන් අපි කියන මද්ගෑමේ චලන කියලා ඇඹරි ඇඹරි චලන ඇති කරනවා ආහාරයේ මත ආමාශය විසින් ඒ මගින් තමයි අපි ගිල්ලද විවිධ මට්ටම් වල විවිධ කැබලි උකු තලපයක් බවට ඇඹරෙන්නේ ඒ වගේම ආමාශික යුෂ සමග හොඳින් මිශ්‍ර වෙන්නේ මේ වගේ ප්‍රබල චලන සිද්ධ කරනකොට සමහරලාට ආමාශික ගත ද්‍රව්‍ය ආපස්සට උඩට එන්න පුළුවන් අන්නස්රෝතය ඔස්සේ නමුත් එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැත්තේ ඇයි මෙන්න මේ හර්දාසන්න වක්‍ර පිදානේ බලපෑම නිසා ඒක ඉතාම ශක්තිමත් විදිහට ආමාශික කුහරය අන්නස්රෝතයෙන් වෙන් කරලා තියෙනවා ඇත්තට මෙතෙන්දී ආමාශය ඕගලන් රූප සටහන් බැලුවොත් දකිවි ආමාශය ඉතාම තීව්‍ර කෝණයක් හදාගෙන තියෙනවා අන්නස්රෝතයත් එක්ක ඒක නිසා කුහර දෙක සන්තතික නැහැ ඊළඟට විදුරව තියෙන අලාර වක්‍ර පිදානය මේක ඉතාම සුවිශේෂයි මේ ආමාශය තුළදී ආහාර සිදුන වෙනස් වීම ටික අවසානයේ මේ ආමලසය ග්‍රහණික නිකුත් කිරීම පාලනය කරනවා අලාර සාමාන්‍යයෙන් මේක වැහිලා තියෙන්නේ වක්‍ර පිදානය එතකොට ආමලසය හැදුනට පස්සේ වරින් වර වක්‍ර පිදානයේ විවෘත වෙලා කුඩා ජෙට් වගේ පොඩ පොඩ වරකට තේහෙනි භාගයක් විතර විදිනවා ග්‍රහණීය තුලට එක දිගට නිකා මහා ප්‍රවාහයක් විදිහට නිකුත් කරන්නේ නැහැ එමුනොත් අපේ කුඩාන්තරය තුලදී ආහාරයේ ජීර්ණ නිසියාකාරව කරගන්න බෑ මේවා ඉතාම හොඳින් සංවිධානාත්මකව සැකසීලා තියෙනවා අපේ ආහාර මාර්ග නාලය තුල ඊළඟට අපි ආමාශයේ තියෙන ග්‍රන්ථි ගැන කතා කරනවා මං කිව්වා සංවලිත අතරේ නිකන් උමං වගේ දෝනාවල් වගේ අපිට පේනවා මේ රූප රාමයේ එක ඉතාම පැහැදිලි ඒක ග්‍රන්ථියක විශාලිත රූප සටහනක් මං දකුණු පැත්තේ ඔබට පෙන්ලා තියෙනවා ඔබට පේනවා මේ ග්‍රන්ථියක තියෙන සෛල වර්ග කීපයක් ශ්ලේෂ්මල සෛල පාර්ශික සෛල ප්‍රධාන සෛල අන්තරාසර්ගී සෛල ලෙස මේ ග්‍රන්ථිල හැඩයත් ඔයගලන්ට පැහැදිලි මේවා නාලාකාරයි සමහර විට ශාකණය වෙලා තියෙන්න පුළුවන් අපෙන් ඊළඟ ප්‍රශ්නේ අපිට ලැබෙන ආමාශයේ ලාක්ෂණික ග්‍රන්ථි වර්ගයේ ඇති සෛල වර්ග හා ඒ වයිස් ශ්‍රාවයන් දැක්වීම මේ සෛල වර්ග සමහර සෛල වලට නම් දෙකක් තියෙනවා ඒ නම් දෙකම දැන සිටීම අත්‍යවශ්‍යයි ශ්ලේෂ්මල සෛල වලින් කරන්නේ ශ්ලේෂ්මල ශ්‍රාවය පාර්ශික සෛලේවත් ඔක්සින්ටික් සෛල වලින්
හයිඩ්‍රජන් ධන අයනයි ක්ලෝරයිඩ් ඍණ අයනයි ශ්‍රාවය කරනවා මේ දෙක එකතු වුණාම ආහාර ආමාශික කුහරයට ආවට පස්සේ මේ දෙක එකතු වෙලා HCl හැදෙනවා නමුත් මේ අයන දෙක වෙන වෙනම ශ්‍රාවය කරනවා ඊළඟට අන්තරාෂ්ට්‍ර සාධකය කියලා සාධකයකුත් මේ සෛල වලින්ම ශ්‍රාවය කරනවා අන්තරාෂ්ට්‍ර සාධකය කියන්නේ කුඩාන්තයේදී විටමින් B12 අවශෝෂණය කරන්න අත්‍යවශ්‍ය වන සාධකයක් ඒ කියන්නේ ආමාශික යුෂි ආහාර අවශෝෂණයටත් යම් ප්‍රමාණයකට බලපානවා ප්‍රධාන සෛලවත් පෙප්ටික් සෛල වලින් පෙප්සිනොජන් කියන ආමාශයේ ලාක්ෂණික ප්‍රෝටීන ජීවක එන්සයිමේ අක්‍රිය ස්වරූපය ශ්‍රාවය කරනවා අන්තරාසර්ගීය සෛල ගැස්ට්‍රින් කියන හෝමෝනෙ නිදහස් කරනවා මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන මේ සෛල වර්ග හතරෙන් අන්තරාසර්ග සෛල නිකුත් කරන හෝමෝනය ඒ ග්‍රන්ථියේ කුහරයට නිදහස් කරන්නේ නැහැ ග්‍රන්ථියවට තියෙන රුධිර වාහිනී වලටයි තමන්ගේ හෝමෝනය දෙන්නේ අනෙක් සියලුම නිපදවීම එහෙම නැත්නම් මේ සංඝටක ශ්‍රාවය කරන ඒවා ඒ නාලාකාර ග්‍රන්ථියේ තුලින් ආමාශික කුහරයට නිදහස් වෙනවා මේ සියල්ල එක්ව ගත්තම තමයි මේ කියන්නේ මේ අන්තරාසර්ගීය සෛල නොවන අනිකුත් සෛල වල සාමූහික ශ්‍රාවය තමයි ආමාශික යුෂය කියලා කියන්නේ ඉන්න අනතුර ඔබට ලැබෙන ප්‍රශ්නය ආහාර මාර්ගයේ කොටසක් ලෙස ආමාශයේ කෘත්‍යයන් නම් කර ඒ සඳහා ඇති අනුවර්තන ප්‍රධාන අනුවර්තන සඳහන් කරන්න ඔබට පේනවා කෘත්‍යයන් රසක් තියෙනවා ආහාර මාර්ගයේ කොටසක් ලෙස මේ කෘත්‍යයන්ට අදාළ අනුවර්තන නිවැරදිව දැන සිටීම බොහොම වැදගත් පළවෙනි කෘත්‍ය ආහාර తాවකාලික වසුරා තිබීම ඔබට පේනවා ප්‍රත්‍යස්ත බිත්තියක් තිබීම විස්තරිත පැසක් වීම රුගේ හෙවත් සංවලිත පිහිටීම අවිදුරව හා විදුරව වක පිදාන තිබීම දෙවෙනි කෘත්‍ය විදිහට ආහාරයේ යාන්ත්‍රික ජීර්ණය සම්පූර්ණ කිරීම ගන්න පුළුවන් ඒක ඝන පේශිමේ බිත්තියක් තිබීම නිසා ඇතිවන ප්‍රබල මත්ගෑමේ ක්‍රියාවලිය මම උගලන්ට කලිනුත් කිව්වා ආහාර මාර්ගයේ කොටස් අතරින් පේශිමේ බිත්තියේ ඝනකම වැඩිම ආමාශයේ ඊළඟ ප්‍රෝටීන රසායනික ජීර්ණය ආරම්භීම එන්සයිම සහිත ආමාශික විෂ ශ්‍රාවයේ තමයි අනුවර්තනය මෙතන අපි දැනගන්නේ මොකක්ද එන්සයිමේ කියලා එන්සයිමේ පෙප්සින් හැබැයි මේක ශ්‍රාවය වෙන්නේ පෙප්සින් ලෙස නෙමෙයි පෙප්සිනොජන් ලෙස ආමාශික කුහරයට පැමිණි විට පෙප්සිනොජන් පරිවර්තනය වෙනවා පෙප්සින් බවට කොහොමද ඒක වෙන්නේ HCl සමග ගැටීමෙන් මුලින්ම HCl සමග ගැටිලා පෙප්සින් හැදුනම ඒ පෙප්සින් මගින් පසුව ශ්‍රාවය වෙන පෙප්සිනොජනුත් දිගින් දිගටම සක්‍රිය කිරීම සිද්ධ වෙනවා ඊළඟ තවත් කෘත්‍යයන් තියෙනවා එකක් තමයි තව එකක් තමයි ජලයේ මධ්‍යසාර හා සමහර ඖෂධ අවශෝෂණය ඒ අවශෝෂණයට දායක වෙන්නේ බිත්තියේ රුධිර වාහිනී හා ස්තම්භික අපිච්චේ පැවතීම අනිත් එක විශේෂ නොවන ආරක්ෂාව මං කලිනුත් අපි කේටේනුත් අර ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය මගින් විශේෂ නොවන ආරක්ෂාවක් තියෙනවා කියලා ඊට සමානව විශේෂ නොවන ආරක්ෂාව සැපෙන අනිත් කොටස තමයි ආමාශය ආමාශයේ කුමන සංඝටකයේ මගින්ද මේක වෙන්නේ HCl මගින් HCl ක්‍රියාව මොකද්ද මෙතෙන්ද ශුද්ධ ජීවීන්ගෙන් ආරක්ෂා කරන්න අපව ශුද්ධ ජීවීන් විනාශ කරන HCl මගින් විශේෂම බැක්ටීරියාවන් බැක්ටීරියා විනාශ කරන HCl මගින් ඊළඟ කෘත්‍ය තමයි ආම්ලසයේ කුඩා ප්‍රමාණවලින් ග්‍රහණය නිකුත් කිරීම ඒක සිද්ධ කරන්නේ ආමාශයේ විදුර කෙළවරේ තියෙන අලාර වක්‍ර පිදානයේ ආධාරයෙන් වරින් වර මේ වක්‍ර පිදානයේ විවරය අලාර විවරය පාලනය අලාර විවරය විවෘත කරලා ටිකින් ටික නිදහස් කරනවා ආමලසය ග්‍රහණීච අනිත් එක ආමාශයේ ජීර්ණ ක්‍රියාවලිය පාලනය කිරීම ඒක කරන්නේ අර ආමාශික ග්‍රන්ථියේ තියෙන ගැස්ට්‍රින් හෝමෝනය මගින් පස්සේ ආමලසය යනු කුමක්ද ආමලසය කියලා කියන්නේ ආමාශයේදී හැදෙන අර්ධව ජීර්ණ වූ අර්ධ ඝන ආම්ලික ආහාර ස්කන්ධය ඊළඟට දුවේ පුතේ ඔබට ලැබෙනවා ඊළඟ ප්‍රශ්නය ආමාශයේ තුල ඇති අම්ල අම්ල කියන්නේ ඇත්තටම අපේ ආමාශය තුල ප්‍රබල HCl කියන්නේ සාන්ද්‍ර HCl සහිත මාධ්‍යයක් තියෙන. සමහරවිට මේක 1.5ක් 2ක් වගේ pH අගයකට යන්න පුළුවන්. ඔගොල්ලෝ විද්‍යාගාරයේදී මේ අම්ල සාන්ද්‍ර අම්ල ලෙසයි නම් කරන්නේ. මෙච්චර ප්‍රබල ආම්ලිකතාවයක් තියෙද්දිත් ඒ වගේම පෙප්සින් කියන ප්‍රෝටීන ජීරක එන්සයිමේ තියෙද්දිත් කොහොමද අපේ ආමාශික ආස්තරණය මේක අපිච්ච දෙයක්. ආස්තරණය දිය වෙන්නේ නැතුව තුවාල වෙන්නේ නැතුව තියෙන්නේ. ඒකට ඉතා උසස් අනුවර්තන තියෙනවා. ඊළඟ ප්‍රශ්නයේ සම්බන්ධව ආමාශය තුල ඇති අම්ල පෙප්සින් හේතුවෙන් ආමාශික ආස්තරණයට හානි වීම වළක්වලා එය ආරක්ෂා කරන්නේ කෙසේද කියන එක. ඒකට හේතු වන ලක්ෂණ කීපයක් අපේ ආමාශය ආශ්‍රිතව තියෙනවා. එකක් තමයි මේ එන්සයිමේ. එකම එන්සයිමේ ආමාශික යුෂයේ තියෙන්නේ පෙප්සින්. මම තව දෙයක් කියන්න ඔබට. ආමාශික යුෂයේ ඇති එන්සයිම කවරේද හවොත් අපි කියන්නේ එන්සයිමේ විදිහට. ඒක පෙප්සින්. ආමාශික යුෂයේ සංඝටක
लियन कोट अभी पेप्सी इनके लियन है संगठ के स्राव्य में तीन देवल इतकोट तीन पेप्सी नोजन एंजाइम के लियन कोट सक्रिय स्वरूप लियन वो एंजाइम स्राव्य वे अक्रिय स्वरूप सा अरे आमाशिक भित्ये अपिच्छ देट हानि वेन्ने अनित्यकतामाय आमाशिक ग्रांति वलिन श्रावेकन श्लेष्मलय अपे आमाशे अतुल पैत्ते स्तरयक सेत तन्पत् वेला तीन निसा मेकिन एंजाइम सक्रिय उनाट ए वगेम एचसीएल तिबुनाट केलिम अपे आमाशिक अपिच्छ दे समग गैटिला स्वयं जीर्णे वेन्ने नै एक वलक्वगेन तीयेनवा ए वगेम मेवा कोच्चर आरक्षणे अंत नैति उनाट दुवे पुते यम किसी विकादनयक वेन्न पुलुवन ආමාශික අපිච්ච දෙයට එහෙම විකාදනයක් වුණත් එතනින් අපේ ආමාශික අපිච්ච දෙය ආරක්ෂා කරන්න තව ඉතාම උසස් අනුවර්තනයක් තියෙනවා. ඒ විකාදනය ආවරණය කරගන්න සෑම දුන තුනකටම විතර වරක් ආමාශික අපිච්ච දෙය සෛල පාදස්තින් බෙදිලා අලුත් සෛල ස්තරයක් හදනවා. පැරණි සෛල ස්තරයේ ගැලවිලා අර ඇතුලේ තියෙන ආහාර වලට එකතු වෙනවා. ඒ කියන්නේ හැම තිස්සෙම මේක අලුත් වෙවි තියෙන අපිච්චදයක් ඒක නිසා එහෙම ස්වභාවිකව සිදුවන හානි වලින් තුවාල ඇති වෙන්නේ නැහැ සමහරලාට යම් කිසි යම් යම් හේතු නිසා තුවාල ඇති වෙන්න පුළුවන් අපි ඒව ගැන ඉදිරි පාඩම් වලදී කතා කරනවා හොඳයි දුවේ පුතේ අද අපි අපේ පාඩමෙන් අපේ ආහාර මාර්ග නාලය හා ආශ්‍රිත ග්‍රන්ථි සම්බන්ධ ප්‍රශ්නාවලියක් තුලින් ඔබ මතක් කරගත්ත ආහාර මාර්ග නාලයේ ව්‍යුහික ස්වරූපය ඒ වගේම ග්‍රන්ථි වල संबंध वेन आकार ये ग्रंथिवल कार्यभारियान आहार मार्गे विविध प्रदेश वल आमाशे दक्वा प्रदेश वल कार्यभारियान अतरमापि मुखे सित आमाशे दक्वावन कोटस वितराई दं कथा करला अवसान करला तियन्ने इन इदिरियट एक याने अंत्र हा अनिकुत अतिरेक ग्रंथि गैन इदिरी वारेकदी साक्षात्कार करन्न बलापुरुत्तु वेनवा ओ दुवे पुते अद पाडमें लबुनु दनुम ओबट अपे आहार मार्गे क्रियाकारित्वय पिलिबंद मना अवबोधय वैडि दिवुनु करगेन अपि बलापुरुत्तु वेनवा ओब विभागयट वडा सार्थकव मुहुण देईमट शक्तिय लैबेवि कियला आयिबोवन।